ஹலோ யாழ்வனி, சுப தவசாக் நம்மளே ஆட்டோ அதுக்கு துறை நம்ம யூடியூப் சேனல் எடுத்துக்க நம்மளே ஆகும் இல்லைன்னா சப்ஸ்கிரைப் பண்ணலாம் அவள் சப்ஸ்கிரைப் கரான் அது தீன பில் ஐக்கான கிளிக் கரான் அது வீடியோ கதாமல் பச வரட்டு அப்படி அது கதாவிட்டே நம்ம அது கதாக்கான கத்தி அது கிராஷகம் பாஸ் ஈ வச்ச கிராஷகம் பாஸ் பழனி கதாவிட்ட முக்கத்தான் கட்டிய இது மேகத்தமே மாக்கட்டுக்கு தத்து அது கிராஷகம் தவசாக்கியவில அதுக்கு தீன தத்து தான் ஒக்கோம நோர்மலி ஒன் ஃபிகர்ஸ் வல்ட்டேனோ அதுக்கு தீரணும் மன் கலிங் வீடியோ கதாம ஒக்கோம டபுள் ஃபிகர்ஸ் வலியும் திபுனே மெத்தன சேஞ்சுக்கு ඒ චේන්ජ් එක ඔක්කොම ඩබල් ෆිගර්ස් වලින් තිබුණේ දැන් ඒක මාරු වෙලා තියෙනවා එක ෆිගර් එකකට ඒ කියන්නේ මේකෙන් වෙයිකින් කියන්නේ ගේන් එකක් අරගෙන කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ අන්තිම පැවිදි අතර ඇතුළත චේන්ජ් වෙලා තියෙන ගාන එතකොට අන්තිම පැවිදි අතර ඇතුළත කියන්නේ ඊයේ මෙච්ච ගානට සමානුකූලව ඒ සමාන්තරව ඒකට සමානුපාතිකව තමයි මේක ගණනය කරන්නේ එතකොට ඊයේ දැන් බිට්කොයින් එක ඊයේ තිබුණේ රුපියල් 43000 ගානක් නะ අද ක්‍රෑෂ් එක වෙද්දී 35000ට බැස්සනම් එතකොට ඒක ඩබල් ෆිගර් එකට එනවා. නමුත් බිට්කොයින් එක දැන් ක්‍රෑෂ් එක වෙලා දවසක් ගිහිල්ලා ඉවරයි. එතකොට ඊයේ දවසක් තිබුණේ ඊයේ 12ට කලිනුත් තිබුණේ 34,000 ගානක්. ඉතින් දැන් 35000ට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක එක ෆිගර් එකකට මාරු වෙලා තියෙනවා. ඉතින් කියන්නේ ගේන් එකක් අරගෙන කියන එක නෙමෙයි. ලාස්ට් අප්ඩේට් එකේ අප්ඩේට් ප්‍රයිස් එකත් එක්ක වෙන චේන්ජ් එක තමයි කියන්නේ. ලාස්ට් 24 අවර්ස් ඇතුළත අප්ඩේට් වෙච්ච ප්‍රයිස් එකත් එක්ක තියෙන කම්පැරිටිව් චේන්ජ් එක තමයි මෙතනින් කියන්නේ. ඉතින් දැන් ඔයාලා මොකද්ද කරන්න ඕන කියන එක මම පැහැදිලි කරන්න. ඔයාලගේ වොලට් එකේ ඇති මොන හරි දාගත්තු කොයින්, يعني ඔයාලා පර්චේස් කරපු කොයින්ස් තියෙනවනම්, ඔයාලා මොන හරි ගත්තු කොයින්ස් තියෙනවනම් අන්න ඒ කොයින්ස් මුලින්ම ඔයාලා ඩොලර් කොස්ට් ඇවරේජ් එක කරගන්න. දැන් මගේ තියෙනවා මේ වගේ දියට කොයින් කිහිපයක්ම USDT, BTC, Shiba, Ethereum, XE ඔය වගේ කොයින් වා දාගෙන තිනේ. ඒ මොනෝහරි කොයින් ටයක් තියෙනවනම් ඔයාලා මාකට් එකට ඔයාගේ ෆේවරිට් එක ඇඩ් කරගෙන ඉති දැනටම කලින් කියපු වීඩියෝ බලලා ඒකෙන් බලල ඉවර වෙලා ඔයා ඒ කොයින් ටික ආයේ ඇඩ් කරගන්න නවතම ඩිබ්බයි එකක් දාගෙන. ඒ කියන්නේ ඔයා ඩොලර්ස් 10ක නම් ඩොලර්ස් 10ක හෝ 20ක ඔයා යටින් ගිහිල්ලා ඉවරලා හරි අවස්ථාව බලලා මම ඔයාලට කියලා දුන්න කොහොමද අවස්ථාව බලන්න කියලා. දැන් පොටෝ කියන එක නම් අවස්ථාව බැලුවට පස්සේ ඔයාලට මේ චාට් එකට ගියාට පස්සේ මෙතනින් ඔයා දන්නවා දිග රෙඩ් කැන්ඩල් එකක් මෙහෙම හදාගෙන යනවා නම් යටට ඒක තමයි ඔයාගේ අවස්ථාව. ඊට අමතරව ඔයා මෙන්න මේ පල්ලෙහා තියෙන KDJ චාට් එක බලන්න. එතනින් ඔයාට තේරෙනවා මේ තියෙන්නේ පර්ල් කලර් ලයින් එකට පහලින් මේ yellow කලර් ලයින් එක ගොඩක් එනවා නම් ඒ අවස්ථාව තමයි buying opportunity එක, bearish market එක. ඊට උඩින් යනවා නම් හෝ ඒක ඒකට ඒක ටච් කරලා තියෙනවා නම් ඒ අවස්ථාව අවස්ථාවක් නෙමෙයි. දැන් මේක නම් ගන්න ෆෝටෝ කියන එක ගන්න නම් ඔන්න මේක අවස්ථාවක් වෙනවා. ඔයාට දැන් ගන්න ඕන මේක. ඉතින් මේ වගේ හොඳ රෙඩ් කැන්ඩල් එකක් දිකට හදාගෙන යනවා නම් ඒක තමයි ඔයාගේ බයින් ඔපචුනිටි එක තමතර දැන් කියන්න ඕන. මාකට් එක ක්‍රෑෂ් වෙලා පැවිසි අතරක් වෙන හින්දා ඔයාට පේනවා ඇති මාකට් එක කරෙක්ට් කරන්න හැම පැත්තෙම යාලා උත්සාහ දානවා. ඔයාලට පේනවා ඇති ලොකු වේල්ස්ලා ඇවිල්ලා බයි කරනවා. මේ පේනද ලොකු ග්‍රීන් කැන්ඩල් උඩට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ හොඳට බලන් ඉඳලා පහළම අවස්ථාවේදී මේ ලයින් එක උඩට ගහලා තියෙනවා. මේ කියන්නේ 2.6 2.65ට බෑස්තු පුලාවක ඒක ටිකරටම බයි කරලා බයි කරලා බයි කරලා උඩට අරගෙන තියෙනවා මේ ලයින්. ආයෙ පල්ලෙහාට යනකොට ආයෙ බයි කර කර උඩට ගහලා තියෙනවා ලයින් එක. ඔයාලට පේනවා ඇති ග්‍රීන් ලයින් වලින් කොහොම හරි ලයින් එක මෙහෙම සප්‍රෙස් කරලා බලද්දි මේක උඩට අරගෙන තියෙනවා. ඉතින් ඕක මේ ඩිගේ ලයින් වල ග්‍රීන් කැනල් වලින් ග්‍රීන් කැනල් වලින් තියෙනවා. ඒක හැම කොයින් එකටම ওই විදිහටම තියෙනවා දැන්ට. මම බලපු හැම කොයින් එකම ওই විදිහම තමයි වෙන්නේ. ඕක පහලට වැටෙන්න වැටෙන්න එයාලා ග්‍රීන් කැනල් වලින් ඒක උස්සලා දීලා තියෙනවා. හැම අවස්ථාවෙම ඩිගේ ග්‍රීන් කැනල් බිල්ඩ් වෙලා තියෙන්නේ. ඒ වේල්ස්ලා එයාලා චේන්ජ් කරනවා මාකට් සෙන්ටිමෙන්ටල් එක. කෙලින්ම උඩට උඩට යන්නේ එයාලා බලන් ඉන්නවා හැම අවස්ථාව වෙනකන්. ඊට පස්සේ ලොකු බයි ඔබ ඕඩර්ස් දාලා ලයින් එක උඩට ගන්නවා. ඉතින් ඒක තමයි වෙලා තියෙන්නේ. ඔයාලට මට කියන්න තියෙන්නේ ඔයාලා බයි කරපු කොයින් වලින් දැන්ට ඩිප් බයි දාගන්න. දැන්ට යන මාකට් ඔපචුනිටි එක ගොඩක්ම හොඳයි. ගොඩක් දුරට මෙන්න මේ එන්ජින් කියන එක මම දැන්ට බලාගෙන ඉඳපු කොයින්ස් දෙක තුනක් තමයි කියන්න. එන්ජින් කියන කොයින් එක එක්ක බැලුවකින් මම කලින් අරගෙන තියෙන මගේ බයි කම්පැරිටිව් කියන්න මම කලින් මොනවද කොහොමද අරගෙන තියෙන්නේ කියලා කලින් මම අරගෙන තියෙනවා එන්ජින් එක 2.36ට බැයන් එන්ජින් එක 1.52යි GLA එක මම කලින් අරන් තියෙනවා ගණන් කියන එක 0.299ක් 0.299ක් 2.99ක් දැන් යන්නේ 0.18යි ඒ කියන්නේ 0.3 මම කියමුකෝ 0.3කට කියලා මම අරන් තියෙන්නේ දැන්ට එතකොට ඒක යන්නේ ඊට වඩා අඩුවට අඩුවටම තමයි යන්නේ
සත මම අරගෙන තියෙන එක සත සෝරි සත තුන නෙමෙයි සත 30කට බැලුවොතින් ආසන්න එකට අගල සත 30කට බැලුවොතින් දැන් තැන්නේ සත 18යි ඒ කියන්නේ හොඳ බයි එකක් බයි ඔපචුනිටි එකක් එතකොට මම තව කියන්නම් ඔයාට කොහොමද කියලා මෙතන බලන්න මෙතන පහල පහලට කියලා බලන්න ඔයාගේ ලිස්ට් එකේ ඔයා ඇඩ් කරගෙන තියෙන හොඳම කොයින්ස් වලින් බලන්න දැන් මම යුනිට් කරගෙන තියෙනවා මම යුනි කලින් ගත්තේ 15.98යි මගේ බයි එකේ තියෙන 15.98ට මම අරගෙන දැන් යන්නේ 11.32යි ඉතින් ඒකත් හොඳ බයි ඔපචුනිටි එකක් ඔයාලට ඊට අමතරව TRX කියන එකත් ඇඩ් කරගන්න පුළුවන් TRX වල තවම මේ තියෙන්නේ 0.05 යනවා ඒ කියන්නේ මේක දැන් මේ මාකට් එක අප්ඩේට් වුණා අන්තිම පැවිසි අතරට ඒකයි තවත් අඩුවෙන් මේ ෆීගේ කඩුවයි කියලා පෙන්නන්නේ. ඉතින් ඔයාලට අන්න මේ විදිහට බල්ලි වර වෙලා ඇඩ් කරගන්න පුළුවන් මේ TRX කෙනෙක් ඇඩ් කරගන්න ඊළඟ වීඩියෝ එකෙන් මම කියන්න. ඔයාලට වෙනමත් බිල් වර වෙලා ඩිස්කවුන්ට් එකකට ෆ්‍රී TRX අරගෙන එතනින් ආයෝජනය කළා. ඒක මේකට ගෙන්න ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ TRX ඔය අරගෙන තියෙනවා නම් ඔයාට කලින් වෙනම තව ප්ලැට්ෆෝම් එකක් තියෙන එක ඒකට ගිහිල්ලා ඒකින් TRX වලට ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා ඩිස්කවුන්ට් ඔපචුනිටි එකක්. ඉතින් ඔයාට එතනින් ඩිස්කවුන්ට් හම්බ වෙන ටික අරගෙන මෙතනින් TRX CPI එකට ට්‍රාන්ස්ෆර් කරලා ඔයාට ඉන්වෙස්ට්මන්ට් එකක් දාලා ඒකේ තියෙන ඉන්ට්‍රස්ට් එක ඩේලි ඔයාට මේකට ගන්න පුළුවන්. ඒක මම කියලා දෙන්නම් ඔයාට පස්සේ කරන විදිය. මුලින් TRX එකක් අරගෙන ඊට අමතරව ඔයාට පුළුවන් මෙතන හෝම් එකේ ලූසර් කියන එකට දාගෙන ඔයා මෙතන පොඩ්ඩක් චෙක් කරන්න කොයි වෙලාවෙත් මොනවද බෙස්ට් ලූසර්ස් ඉන්න හොඳ කොයින්ස් කියලා. බෙස්ට් ලූසර්ස් ඉන්න හොඳ කොයින්. නැත්තම් මේ ඉන්න ඔක්කොම ලූසර් කොයින් වල හොඳ කොයින් නෙමෙයි. ඔයා හොඳ කොයින් එකක් තෝරන්න. මෙතනින් පළවෙනි 100 ඇතුළත කොයින් තෝරන විදිය මම ඔයාලට කියලා දුන්නා. ඔයා මෙතනින් කොයින් එකක් අරගෙන ඉවරලා ඔයා කැප් මාකට් එකට යන්න. කොයින් කැප් මාකට් එකට. කොයින් කැප් මාකට් එකේ ගිහිල්ලා ගහලා බලන්න. ඒ කොයින් එකේ නම. එතකොට ඒකේ රෑන්ක් එකේ නම පළවෙනි 100 ඇතුළත නම් ඉන්නේ. ඒ පළවෙනි 100 ඇතුළත තියෙන කොයින් එක ඔයාට ගන්න පුළුවන්. දැන් ඔයා මෙතන පේනාට තියෙනවා XVS කියලා එකක්. ඒක අපි බලමු මොකක්ද කියලා XVX. මේ මාකට් ටැප් එකක් තියෙනවා. ඔයාලට පුළුවන් ඒක ඩවුන්ලෝඩ් කරගන්න. මේ තියෙන්නේ XVS කියන එක. ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් App Store එකේ තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරගන්න විදිය. මේක ඇවිල්ලා කොයින් එක 392 කට තමයි ඉන්නේ. මේක පළවෙනි 100 තියෙන කොයින් එකක් නෙමෙයි. 392 ඉන්න කොයින් එකක් XVS කියලා තියෙනවා. ඉතින් දැන්නවා බෙස් ලූසර්ස් අතර ඉන්නවා කියලා. තව තියෙනවා අපි බලමු නිකමට තව එකක් අරගෙන. මෙතන නියෝ කියලා එකක් දැන් පෙන්නවා. නියෝ කියන එක අප්ඩේට් වෙලා ගියා. එතකොට අපි නිකමට බලමු නියෝ එක කොහොමද දැන්ට යන රේට් එක. අපාර අපිට නියෝ කියන එකත් හොඳ කොයින් එකක් වෙන්න පුළුවන්. මම කිව්ව කතා හරි ඒ කියන්නේ නියෝ එක 67 ඉන්නේ. ඔය 67 කියන එක රෑන්කින් එක නියෝ එක දාගෙන ඉවරලා ඔයාට පුළුවන් බලන්න දැන් ඒක අප්ඩේට් එක ගියේ අන්තිම පැය 24 න් මෙතන චේන්ජ් එක බලන්න. එතකොට ඒක චේන්ජ් වෙනවා. ඒකින් තමයි ඒක ගියේ. ඒක ඔයාට කම්පැරිටිව්ලි බලන්න පුළුවන් කොහොමද කියලා ප්‍රයිස් එක ලෝ වෙලා තියෙන විදිය. මෙතනින් ඔයා පල්ලෙහාට ගිහිල්ලා මෙයාලගේ ඩීටේල්ස් තව බලන්න පුළුවන් නියෝ එකේ මොනවද ප්‍රොජෙක්ට් එක ඒ ඩීටේල්ස් ටික ඔක්කොම බලන්න පුළුවන්. ඊට අමතරව ඔයා මාකට් එක බලන්න ඕන නම් බයිනන්ස් එකේ නියෝ එක ඇප් කරගෙන ඇඩ් කරගෙන ඉවරලා ඔයා ට්‍රයි එකක් දෙන්න. මෙතන මාකට් එකට ගිහිල්ලා නියෝ එක ඇඩ් කරගන්න. මෙහෙම නියෝ එක ඇඩ් කරගන්න. ඔයාට මාක් කරන විදිය කොහොමද මෙතන තරු ලකුණු බන්නේ උඩ ඔබලා. ඊට පස්සේ ඒක ඇඩ් වෙනවා. මේක දැනට යන විදිය ඔයාලා බලන්න පුළුවන් මේ විදියට. පොඩ්ඩක් මාකට් එක මේ මේ කොයින් එක පිළිබඳව රිසර්ච් එකක් කරන්න. කොයින් එක බයි කරන්න කලින් කොයි වෙලාවෙත් නැත්තම් එක පාට මෙහෙම කිව්ව පළියට ගිහලා බයි කරන්න එපා. මාකට් එකේ රිසර්ච් එකක් කරලා යන්න. ඊට අමතරව ඔයාට පුළුවන් දැන් ඔය අලුතෙන් බගෙන කරෙන්නම්. ඔයාට ඇවිල්ලා මේක හොඳම ඔපචුනිටි එකක්. මොකද දැන් තියෙන ইনফরমේෂන් එකත් එක්ක ඔයා ඩොලර්ස් හරි රුපියස් හරි අතේ තියන් ඉඳලා ඔයා ඒක බෑන්ක් කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම ඔයාට 100%කට 108%කට වගේ තමයි මැක්සිමම් දාන්න වෙන්නේ FD එකක්. ඉතින් ඔයා මේකට අරගෙන ආවොතින් ඔයා රුපියල් 100ක් අතේ තියාගෙන ඉන්න රුපියල් ඔයා හිතන්නකෝ ඔයා ඩොලර් 100ක් අතේ තියාගෙන ඉන්නවා කියලා. ඕක ඔයා බෑන්ක් කරනවට වඩා රුපියල් කරලා ඔයා ඔක බෑන්ක් කරනවට වඩා 100%කට. එතකොට ඔයාට 100%කට ඕක බෑන්ක් කරවොතින් 100ට දැන්ට 100ට 10ට 11ට තියෙන ইনফরমේෂන් එකට අහු වෙනවා. එතකොට ඔයාට පින තමයි තියෙන්නේ ඔයාගේ රිටර්න් එක. නැත්නම් ඔයා ඔය බෑන්ක් කරපු ඩොලර් 100 ඔයා අරගෙන මේකට දානවා නම් ඔයා මේකට අරන් දාලා මෙන්න මේ තියෙන රේට් එක ඔයා දැන් මාකට් එක ඔයාට මම කිව්ව කොයින් දාගන්න විදිය මාකට් එකේ ෆේවරිට්ස් වලට මම පළවෙනි 100 ඇතුළත ඇඩ් කරගත්ත කොයින් ටික බලන්න. මාකට් එකේ
ෆේවරිට්ස් වලට මම ඇඩ් කරගත්ත කොයින් ටික මුලින් බලන්න පටන් ගන්න බලාගෙන ඉඳලා ඒකෙන් ඔයා බලන්න අඩුම වෙන කොයින් මොනවද කියලා. ඔයාගේ දැන් 100ක් තාම 100නේ දාගෙන තින්නේ. ඒකෙන් අඩුම වෙන කොයින් එක තෝරගෙන දැන් ඔයා හිතන්නකෝ ඔයා ශිබයිනු ගන්න තීරණය කරා කියලා අඩුම කොයින් එකක් විදියට ඒක අඩුම වෙලා තින්නේ. ඒක අරගෙන මෙහෙම හොඳ රෙඩ් කැන්ඩල් එකක් යටට හැදෙනවා නම් මේ ලයින්ස් වලින් ඔයාට පෙන්වනවා නම් ග්‍රීන් නැතුව පල්ලෙහාට රෙඩ් කියලා එන්නේ. ඊට අමතරව මෙන්න මේ 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 මම ඔයාට කිව්ව KDJ ලයින් එක බලන විදිය එතනින් ප්‍රයිසර් ඔයා බල්ල එක පල්ලෙහාට නම් එන්නේ. ඔයා එතනින් බයෝඩ් එකක් දාගෙන ඒව බයි කරන්න පුළුවන්. මොකද එතකොට ඔයාට ලැබෙන රිටර්න් එක ගොඩක් ඉහළයි. හිතන්න ඔයා ඩොලර් 100 රුපීස් කල් ඉවරලා ඔයා බැංක එකේ දැම්මම නම් ඔයාට හම්බෙන්නේ 108ක් වගේ. ඉතින් 108ට ඔයාට හම්බෙද්දී ඔයා 111 ගේ ඉන්ෆ්ලමේෂන් එකකුත් තියෙනවා. දැන් මේකට අරගෙන ඉද්දි ඉන්ෆ්ලමේෂන් එක වෙනුවට ඔයාට තියෙන ඩිෆ්ලමේෂන් එකක්. එතකොට ඉන්ෆ්ලමේෂන් එක කියන්නේ මෙතන ප්‍රයිස් එක අඩු වැඩි වෙනවා වෙනුවට ඔයාට ගන්න තියෙන ප්‍රමාණය අඩු වෙලා වැඩි වෙලා සමා වෙන ප්‍රයිස් එක වැඩි වෙනවා වෙනකොට දැන් කොමොඩිටීස් ෆුඩ් කොමොඩිටීස් වල ප්‍රයිස් වැඩි වුණාට පස්සේ ඔයාගේ ඩොලර් 100 ඩොලර් 100 මයි වට ගද්දිත් ඉන්ෆ්ලේෂන් එකට අහු වෙලා තියෙන ඉඳ ඒකෙන් ගන්න පුළුවන් භාණ්ඩ සේවා ප්‍රමාණය අඩු වෙලා ඒ වුණාට ඔයා දැන් AC අරගෙන මේකට එනවා නම් ඔයාට තේරෙනවා මෙතනින් පෙන්වලා තියෙන අන්තිම 24 ඇතුළත මේකේ තිබුණු ප්‍රයිස් චේන්ජ් එක. එතකොට මේක ඔයාට වැටෙන්නේ ඉන්ෆ්ලේෂන් එකක් විදියට නෙමෙයි ඉන්ෆ්ලේෂන් එකක් විදියට උද්දමයට විරුද්ධව යන එකක් විදියට. එතකොට ඔයාට මෙතනම ගේන් එකක් ඇවිල්ලා තියෙන්නේ. ඔයාට පැහැදිලි යටි මම කියන එක මොකක්ද කියලා. ඒ කියන්නේ දැනට මාසයකට කලින් ගත්ත කට්ටියට ඩොලර් 100ක් අරගෙන ඇවිල්ලා ඔයාට ශිබා ඉනු කොයින් ගන්න පුළුවන් වුණේ උදාහරණයක් විදියට ශිබා ඉනු කොයින් ගන්න පුළුවන් වුණේ ඩොලර් 100ට ශිබා ඉනු කොයින් 100යි නා. දැන් ඔයාට ශිබා ඉනු කොයින් ගන්න පුළුවන් 200ක්. ඒ කියන්නේ මම උදාහරණයක් විදියට ඉතරයි කහදලා කිව්වේ. ඊට වඩා ශිබා ඉනුස් ගන්න පුළුවන්. මොකද ශිබා ඉනුස් කියන්නේ ගොඩක් පොඩි ගණන්. ඉතින් ඔයාට දැන් ගන්න පුළුවන් 200ක්. එතකොට ඔයාගේ ඩොලර් 100ට ඒ වෙලාවෙම ඩබල් වටිනාකමක් හම්බෙලා. මොකද මේ chance එක එන්නේ නැහැ වෙන වෙලාවක. අනිවාර්යයෙන්ම මේ coin තියෙන්නේ මීට වඩා වැඩි වැඩි ගොඩාක් වැඩි වෙලා. දැන් මේ market crash එකින් හින්දා ඔයාට actual ම return එකක් තියෙනවා ගද්දිප. actual ම return එකක් තියෙනවා ගද්දිම. මොකද මීට අවුරුදු ගාණක් ඉඳලා මේවා ගත්ත කට්ටිය මේ ගානට ගන්න බැරුවයි තමයි ඉදී. මේ ගානට යාලට වක්වත් ගන්න බෑ. මොකද මේ වගේ ක්‍රෑෂ් එකක් අන්තිමටම ඇවිල්ලා තිබුණේ 2021 ජූලයි වලට කලින්. මම හිතන්නේ BTC වල මෙච්චරවත් බැහැලා තිබුණේ නැහැ 2021 ජූලයි. ඉතින් ඔයාට අවුරුද්දක ඒක ලැබපු ගේන් එක පහලට දාලා ඔයාට මේ වෙලාවේ ඒක දීලා තියෙනවා කලින් අවුරුද්දක් පස්සට අදපු ප්‍රයිස් එකකට. ඒ කියන්නේ ඒක ඔයාට කොහොමවත් ගන්න බැරි chance එකක්. ඔයා මේකට ඉන්වෙස්ට් කරන්න ඉගෙන ගන්න. ඔයාට ඒ chance එක තියෙනවා. මම කියන්නේ නැහැ මේකම අවිල්ල කරන්න කියලා මේ කොයින්ම ගන්න කියලා. ඔයාට ඔයාගේ ස්ටඩීස් කරලා මගේ වීඩියෝ රිෆර් කරලා ගන්න පුළුවන් කොයින් එක තීරණය කරන්න පුළුවන්. ඊට අමතරව මම ඔයාලට තව දෙයක් කියන්නම්. ඔයා දැන් අවිල්ල කරන්න ඉන්න කෙනෙක් නම් ඔයාට ඒ කොයින් එක අරගන්න කලින් ඔයාලට පුළුවන් බලන්න ස්ටේකින් වලට ගිහිල්ලා ලොක් ස්ටේකින් වල මොනවද තියෙන හොඳ කොයින් වලට තියෙන රේට්ස් කියලා. දැන් මෙතන ඔයා නිකමට බලන්න මේ සෑන් කියන එක පළවෙනි 100 ඇතුලේ තියෙන එකක්. මේ එතකොට මෙතන ICP කියන එක පළවෙනි 100 ඇතුලේ තියෙන්නේ. එතකොට මේ 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 කොයින් වලට දෙන හොඳ රේට්ස් තියෙනවා. ඔයා මේක කෙලින්ම දවස් 90කට වගේ දාගෙන ඉවර වෙලා දාගන්න පුළුවන් නම් ඒක දාගෙන ඉවර වෙලා මේ ඉන්වෙස්ට් කරන්න මෙතන කොයින් එක අරගෙන. එතකොට ඔයාට අතන දැන් අපි පැහැදිලිව බැලුවොත් අඩා වලට මෙතන ADA වලට මෙතන දෙනවා 100.75 දවස් 30කට. දවස් 30කට දෙනවා 108.24. අපි වළු මාස දෙකකටම දාලා දවස් 60කට ක්ලික් කරන්න. 60කට ක්ලික් කළා 8.24ක් දෙනවා ඔයාට. ඒ කියන්නේ මේක ඇනුවල් රේට් එක 8.24ක්. එතකොට ඔයාගේ අර ඩොලර්ස් වලට ඔයා බැංක් එකේ දාලා තිබිච්ච ගාණම වගේ ඒවට මෙතනින් හම්බෙනවා. හැබැයි එතකොට මේ 8.4 දෙන්නේ ඇනුවලි 100ට. රයිට්. මේක දෙන්නේ ඇනුවලි 100ට 8.24ක්. ඒ කියන්නේ කොයින් 100ක් ගත්තොත් 8.24ක් තියෙනවා 100කට. ඉතින් ඒක තමයි මෙතනින් රෆ්ලි කියන්නේ ඇනුවල් රේට් එකෙන්. මේක ඔයාට බැලුවොත් ඉංග්‍රීසි ඉවර වෙලා එතකොට මෙතන මේ 8.24 අතරට ඊලි හම්බෙනවා. ADA ඊට අමතරව ඔයාලා බලන්න පුළුවන් කොහමද අඩු වෙච්ච ගාන කියලා. ADA කොච්චර අඩු වෙලා තියෙනවද කියලා රේට් එක. ADA ඇක්චුවල් රේට් එක ඇත්තටම දැන් අප්ඩේට් වෙලා ඇත්තේ කල් වෙන 24ට සමානකෝ. එක 1 ෆිගර් එකට ඇවිල්ලා තින්නේ. මොකද මේක මීට වඩා වැඩි අනිවාර්යයෙන්ම මේක ඇක්චුවල් ලගේ මීට වඩා වැඩි දැන් ඉන්නේ කියලා මාකට් එකට. මොකද මේක මම දවස් මම මාසයකට දෙයකට කලින් ඔබ්ගත්ති අඩා කොයින් ADA කොයින් එක 2.12ක් වගේ. මෙතන තියෙනවා මම දාගෙන මේ දිරුවට දාගන්න පුළුවන් කොයින්ස් එක ගත්ත කොයින් එක කීයටද ඔයා ගත්ත කියලා.
මෙතන ADA coin එක තියෙනවා ඔය බලන්න මේ ADA coin එක 1.22 ට මම අරගෙන තින්නේ Cardano කියන එක එතකොට මේක දැන් ඇවිල්ලා 1.83ක් කියන්නේ ඔයාට 722ක වගේ roughly ලාභයක් තියෙනවා ඉතින් ඇත්තටම ඒක හොඳ opportunity එකක් ඔයාට කෙලින්ම 106ක් දුන්නු මේ enter වෙන අවස්ථාවෙම එතනක් තියෙනවා එතකොට ඔයාට අවුරුද්දකට එහෙම බැලුවොත් 115ක් 11ක් අතර හම්බෙලා තියෙනවා rate එක. ඉතින් හොඳ rate එකක්. ඔයාලට බැංක එකේ ඉච්චර ගණන් ගන්න බෑ. කොච්චර සල්ලි දැම්මත් බැංක එකේ ඉච්චර සල්ලි ගණන් ගන්න බෑ. ඒ නිසා ඔයාලට එතෙන්ට එන්ටර් වෙන්න පුළුවන්. දැන් අපි නිකෝඩ් බැලුවොත් ඊට වඩා ගිහිල්ලා තියෙනකම් මේ ගලා කියන එකට ගලා කියන එක 116.91ක් අඩුයි. ඒ කියන්නේ සමාන්තරව බැලුවොත් සමානුපූලව බැලුවොත් සමානුපාතිකව බැලුවොත් කලින් පැතිකට වඩා මේ ගාන අඩු වෙලා තියෙනවා. එතකොට ඔයා මේක ගත්තොත් මේක ඩොලර් 100කට අරගෙන ඔයාට ඩොලර් 100කට ගන්න පුළුවන් ගාන බලන්නකො ඩොලර් 100කට ගන්න පුළුවන් ලොකු ගාණක් මොකද රේට් එක යන්නේ 0.718යි මේකෙන් යන්නේ ඩොලර් 718යි එක කොයින් එකක් යන්නේ ඔයාට ඕක අරගෙන වෙලා සේවින් එකකට දාන්න පුළුවන් සේවින් දාන ඔයා අතෙන්ට මෙතෙන්ට ගිහිල් වෙලා සේවින් දාලා ෆ්ලෙක්සිබල් එකට දාලා බලන්න ෆ්ලෙක්සිබල් වල තියෙනවද කියලා ෆ්ලෙක්සිබල් වල එක තියෙනවා 0.5ක් දෙන්නේ ෆ්ලෙක්සිබල් එකේ ලොක් එකේ බලන්න ලොක් එකේ නැහැ ඊට අමතරව ස්ටේකින් එකේ බලන්න ගියලා ස්ටේකින් එකේ තියෙන්නේ ඒ විදිහමයි ෆික්ස් ඩිපොසිට් වගේ නැහැ ඒකෙත් නැහැ ඔයාලට පුළුවන් එතකොට අරක 100ට අතන තියෙන ගලා තියෙන එක මේක තියෙන්නේ 0.5ක් ඒක වාට මේකට දාගත්තත් පාඩුවක් මොකද දැන්ට ගලා GL එක ගලාගෙන කොටන එක යන්නේ කීයද 0.18යි 10%ක් අඩුවෙන්ම ගිහිල්ලා තියෙනවා ඉතින් ඔයාලට මේ එන්ට වෙනාම ඩිස්කවුන්ට් එකක් හම්බෙලා වගේ 16ට මම ඔයාලට පෙන්නන්නම් මම ඔයක ගත්ත කීයද කියලා ගලා කොයින් එක මම අරගත්ත කාලේ මම ගත්ත 0.299 ඒ කියන්නේ 729කට මම අරන් තිනවට පේනවා මෙතන 729කට අරන් තින්නේ එතකොට බලන්න ගැප් එක කොච්චරද කියලා 729 කියලා 718කට බහලා තිබුණා ඒ කියන්නේ සම්පූර්ණව 710ක් අඩු වෙලා තියෙනවා ඉතින් ඒක හොඳ ඩිස්කවුන්ට් එකක් මොකද 710ක් කියන්නේම ඔයාලට මෙතන ගන්න පුළුවන් කොයින් ගන්න ගොඩක් වැඩි කරලා තියෙනවා මේ ගන්නට එතකොට ඔයා 100ක් වියදම් කරොත් ඉතින් ඒක හොඳ ඔපචුනිටි එකක් ඒ වගේ ඔයාට පුළුවන් මේ විදිහට රේට් එක බලලා අතන මෙතන වා ගිහිල්ලා මේ ස්ටේකින් කියන එකේ සේවින් කියන එක දෙකේම තියෙන්නේ එක වගේ ඒවා සේවින් කියන්නේ නිකන් සේවින් account එක දාලා තියෙනවා වගේ ෆ්ලෙක්සිබල් එක තියෙනවා එකේ ඒක ෆ්ලෙක්සිබල් එකේ තමයි low rates යන්නේ lock කියන එක FDs වගේ තවර tempatu වගේ ඉතින් ඒකෙන් ගිහිල්ලා purchase කරන්න පුළුවන් නැත්නම් staking දාන්න පුළුවන් staking වලත් ඒ සංසිද්ධියම තමයි lock වලට දැම්ම වගේ තමයි ඉතින් ඔය ටික තමයි මට දැන් update එකක් දෙන්න ඕන ඔයාලට මාත් එක පිළිබඳව අලුතින් enter වෙන කෙනෙක් enter වෙන කෙනෙක්ට තව information අවශ්‍යයි නම් ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරන්න කලක සබ්ස්ක්‍රයිබ් කරලා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන අපේ ඊමේල් එක අපිට ඊමේල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට්ස් දාන්න මොනවද ඔයාලට අවශ්‍ය ඉන්ෆර්මේෂන්ස් දැනගන්න කියලා. අලුතෙන් එන කට්ටිය නම් තව අපේ මාකට් එකේ ඉඳපු යාළුවෝ ඉන්නවා නම් එයාලගේ එක්ස්පීරියන්ස් ගත්ත කොයින්ස් පිළිබඳ අප්ඩේට් එක ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙනම් යාළුවනේ නැවත හමු වෙමු අලුත් වීඩියෝ එකකින්. අනිත් එකට බොහොම ස්තුතියි. සුබ දවසක්.